අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම සඳරුවන් ඉදිරිමාන ප්‍රථමයෙන් සිරස්තල වෙතයි අවධානය සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන රංජන් රාමනායක මහතාට වසර 4ක බරපතල වැඩි සහිත සිරදඬුවම් මෙම වසරේ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව देसी हाथली दक्षा इहलट मंत्री वरुण की हिपदेन को गेम पीसीआर प्रतिपालनी कुत्वे लेडक दी पक्षपात बेद बालनमानम ए अपे सदाचार संपन्न भावे बरपतले पिरिहीमा विपक्षनायक साजित पावसाई लंक बटे नव बसरत देसी आक मिलदी के निमटे कैबिनेट अनुमतिया देशीय पत्रताई प्रथम नवधाने අධිකරණයට අපහස කිරීමේ චෝදනාවට වරදකර වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බරපතල වැඩ සහිත වසර 4ක සිරදඬුවම් නියම කර තිබෙනවා. ඒ අද මේ සම්බන්ධයෙන් වූ අවසන් තීන්දුව ලබා දෙමින් අධිකරණයට අපහස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බරපතල වැඩ සහිත වසර 4ක සිරදඬුවම් නියම කර තිබෙනවා. සිසිරද අබ්‍රු විජිත් මලල්ගොඩ සහ ප්‍රීති පද්මන් සූර්සේන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුත්කල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ඒකමතිකව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවා. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ත්‍රිපුත්කල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු සිසිරද අබ්‍රු මහතා සඳහන් කර සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් වග උත්තරකාර රංජන් රාමනායක මහතා වෙත එල්ල කර තිබෙන අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇති බවයි. ඒ අනුව රංජන් රාමනායක මහතා අධිකරණයට අපහාස කිරීම මේ චෝදනාවට වර්ධකරු කෙරුණු බවත් ඒ සඳහා ඔහුට බරපතල වැඩ සහිත වසර 4ක සිරදඬුවම් නියම කරන බවත් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කර තිබෙනවා. විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන සුනිල් පෙරේරා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කළ පැමිණිල්ලකට අනුව නීතිපතිවරයා විසින් වග උත්තරකාර රංජන් රාමනායක මහතාට එරෙහිව මෙම චෝදනා පත්‍රය ඉදිරිපත් කර තිබුණා. 2017 වසරේ අගෝස්තු මාස 21 වනදා කොළඹ අරලියගහ මන්දිරයේදී එවක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවැත් වූ සාකච්ඡාවකින් අනතුරුව ජනමාධ්‍ය වෙත අදහස් දැක්වූ රංජන් රාමනායක මහතා මෙරට විනිසුරු වරුන්ගෙන් සහ නීතිඥ වරුන්ගෙන් බහුතරය දූෂිතයන් බවට ප්‍රකාශ කර තිබුණා. එම ප්‍රකාශය තුලින් රංජන් රාමනායක මහතා මෙරට අධිකරණ පද්ධතිය කෙරෙහි මහජනතාව තබා තිබෙන විශ්වාසය පළතු කිරීමට ක්‍රියා කර ඇති බවත් ඒ තුලින් ඔහු අධිකරණයට අපහාස සිදු කර ඇති බවත් පැමිණිල්ලේ සඳහන් කර තිබුණා. එයනුව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩු විභාගයක් පවත්වා සුදුසු දඬුවම් නියම කරන ලෙසද එම පැමිණිල්ල තුලින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබුණා. පාර්ලිමේන්තුවේ ඕනෑම මන්ත්‍රීවරයෙක්ට රෝගයක් වැළඳුණු විට එහිදී පක්ෂපාත බේද මත සලකා බලා කටයුතු කරනවා නම් එය අපගේ සදාචාර සම්පන්න භාවයේ බරපතල පිරිහීමක් බව විපක්ෂ නායක සජි ප්‍රේමදාස මහතා පවසනවා. ඒ මහනුවරදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් පාර්ලිමේන්තුවේ ඕනෑම මන්ත්‍රීවරයෙකුට රෝගයක් වැළඳුණු විට එහිදී පක්ෂපාත බේද මත සලකා බලා කටයුතු කරනවා නම් එය අපගේ සදාචාර සම්පන්න භාවයේ බරපතල පිරිහීමක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ මහනුවරදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මේ සෞඛ්‍ය ක්‍රමවේද ක්‍රියාත්මක වෙනකොට එතන පක්ෂ ජාති ආගම් කුල පන්ති ගෝත්‍ර ભેදයක් නැහැ. ඒ අනුගමනය කරන ක්‍රියාවලිය හැමෝටම එක හා සමානව ක්‍රියාත්මක වෙන්නට ඕන. දෙයත් වශයෙන්ම රවුෆ් හකීම් මැතිතුමාගේ තත්ත්වය පිළිබඳව අපි කනගාටු වෙනවා. දයාසිරි ජයසේකර මැතිතුමාගේ තත්ත්වය පිළිබඳව අපි කනගාටු වෙනවා. මේ දෙගොල්ලම අපේ පාර්ලිමේන්තුවේ සහෝදර මන්ත්‍රීතුමාලා. අපි ලෙඩක් දුකක් ගැන කතා කරනකොට ඒකට පක්ෂද විපක්ෂද ආණ්ඩුවේද විපක්ෂද කියන එක එහෙම හොයලා බලන එක මම හිතන්නේ අපි එහෙම හොයලා බලනවා නම් පක්ෂ බෙහෙත මුල් කරගෙන ඒක අපේ සදාචාර සම්පන්න භාවයේ බරපතල පිරිහීමක් හැටියට මම දකින්නේ. ඒ නිසා ඇත්තටම මහජන මන්ත්‍රීවරු හැටියට අපිටත් බරපතල ගැටලුවක් තිබෙනවා. අපිට ගෙවල් අස්සරින් ගගෙන ඉඳලා හරියන්නේ නැහැ. අපිට සිද්ධ වෙන ජනතාව අතරට ගිහිලා ජනතා ප්‍රශ්න වලට සවන් දෙන්න අපිට බියගුළු වන්නටත් බෑ. බියගුළු නිවටයොත් නෙමෙයි. නමුත් ඒ වගේම අපි මේ කටයුතු සියල්ලක්ම සිද්ධ කරන්නේ ලොකු අවදානමක් කොවිඩ් 19 සමග ජනතා සේවාව සිද්ධ වෙන්නත් ඕන. ඒ වගේම කොවිඩ් 19 පරිස්සම් වෙන්නත් ඕන. මේක සමබරව යා යුතු ගමනක්.
මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ 54 වන ජන්මදිනය අදට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් සියත අපතබන සටහනක් මේ 1967 වසරේ ජනවාරි මස 12 වෙනිදා උපත ලද සජිත් ප්‍රේමදාස මහතා දිවංගත හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ සහ හේමා ප්‍රේමදාස මහත්මියගේ පුත්‍රයයි. කොළඹ රාජකීය විද්‍යාලයෙන් සිය මූලික අධ්‍යාපනය හැදෑරූ ඒ මහතා දිවංගත ගාමිණී දිසානායක මහතාගේ ආරාධනෙන් හම්බන්තොට දිස්ත්‍රික්කීය නියෝජනය කරමින් දේශපාලනයට පිවිසුණා. 2000 වර්ෂයේදී ඉහළ ජනතා මනාපයක් හිමි කරගනිමින් පාර්ලිමේන්තුවට තේරීපත් වූ සජිත් ප්‍රේමදාස මහතා 2001 වසරේදී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යදුරේ හොබවනු ලැබුවා. 2011 වසරේදී එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලෙස තේරීපත් වූ සජිත් ප්‍රේමදාස මහතා 2015 ජාතික ආණ්ඩුවේ නිවාස සහ ඉදිකිරීම් මෙන්ම සංස්කෘතික කටයුතු කැබිනට් අමාත්‍යවරයා ලෙස කටයුතු කළා. අනතුරුව 2019 වසරේ පැවති ජනාධිපතිවරණයට සමගි ජනබලවේගයේ නියෝජනය කරමින් ඉදිරිපත් වූ ඒ මහතා ඡන්ද 55,64,239ක් ලබාගත් අතර 41.99% ඡන්ද ප්‍රතිශතයක් හිමි කරගත්තා. 2020 වසරේ ජනවාරි මස 3 වනදා මෙරට 15 වන විපක්ෂ නායකවරයා ලෙස තේරීපත් වූ සජිත් ප්‍රේමදාස මහතා වර්තමානයේ සමගි ජනබලවේගයේ නායකයා ලෙසද කටයුතු කරනවා. සසුනට අරුණ ජන සුභය වැනි ජනතා හිතවාදී වැඩසටහන් රැසක නිර්මාතෘවරයා වන සජිත් ප්‍රේමදාස මහතා පරිසර වේදියෙක් මෙන්ම දක්ෂ ඡායාරූප ශිල්පියෙක් දවනවා. නිරන්තරයෙන් ජනතාවගේ ගැටලුවලට සවන් දෙමින් ඒවා විසඳා ගැනීමට උපකාර කරන සජිත් ප්‍රේමදාස මහතාගේ 54 වන ජන්මදිනයට වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලය සුබ පැතුම් එක් කර සිටිනවා. COVID-19 වෛරසය ආසාදනය වීමෙන් මෙරට සිදු වූ තවත් මරණ 8ක් ඊ රාත්‍රියේ වාර්තා වුණා. එනුව මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව 240 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොරෝනා දෙවන රැල්ලේ තවත් ආසාදිතින් 568 දෙනෙක් ඊයේ දින වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා වෛරස ආසාදිතින් සංඛ්‍යාව 48,949 දක්වා ඉහළ ගියා. මේ අතර මේ වසරේ වාර්තා වූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ඊයේ වාර්තා වුණා. එම මරණ සංඛ්‍යාව 8ක් ලෙස දැක්වුණා. එම පුද්ගලයන් වීගමුව බන්ධනාගාරයේ රැඳවියෙක් රාජගිරිය මට්ටක්කුලිය කොළඹ 12 කොළඹ 14 බණ්ඩාරගම කළුතර දකුණ සහ කාත්තන්ගුඩිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඉන් වාර්තා වූ මරණ තුනක් රෝහල් වෙත ඇතුළත් කරන අවස්ථාව වන විටත් සිදු ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. ඒ අනුව කොරෝනා ආසාදනය හමුවේ මෙරට සිදු වූ සමස්ත මරණ සංඛ්‍යාව 240 දක්වා ඉහළ ගියා. මේ අතර ඊයේ දින අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාට කොරෝනා වෛරසය ආසාදනය වූ බවට තහවුරු වීම හමුවේ ඒ මහතාගේ ආශ්‍රිතින් ඇතුළු පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් 10 දිනකු මෙන්ම කාර්ය මණ්ඩලයේ 15 දිනකුද ස්වයං නිරෝධායනයට යොමු කිරීමට සෞඛ්‍යංශ පියවර ගෙන තිබෙනවා. ඉකුත් පස්වන දින අමාත්‍යවරයාගේ ජන්මදිනය නිමිත්තෙන් උත්සවයක් සංවිධානය කර තිබූ අතර ඒ සඳහා දේශපාලන නියෝජිතින් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටි බවටද අමාත්‍යවරයාගේ Facebook ගිණුමේ සටහනක් තබා තිබුණා. මේ වන විට කොරෝනා ආසාදිත බවට තහවුරු වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 3ක් වන අතර මෙලෙස වෛරසය ආසාදනය වූ මැති ඇමතිවරුන්ගේ ආශ්‍රිතින් වශයෙන් මන්ත්‍රීවරුන් 31 දිනකු හට ස්වයං නිරෝධායනයට යොමු වෙන ලෙස උපදෙස් ලබා දී තිබෙනවා. මේ අතර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරියල්ල මහතා PCR පරීක්ෂණයක් සිදු කර ඇති අතර ඉන් ලද වාර්තාවලට අනුව මන්ත්‍රීවරයාට වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබෙනවා. කෙසේ වෙතත් ලබන 13 සහ 15 වන දෙදින පාර්ලිමේන්තු සංකීර්ණය තුල සියලු මන්ත්‍රීවරුන්ට සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය වෙත PCR පරීක්ෂණ සිදු කිරීමට නියමිත අතර ඒ සඳහා යොමු වන ලෙස කතානායකවරයා සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත දන්වා තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් COVID-19 ආසාදිත විදියට හඳුනා ගැනීමෙන් පස්සේ ඒ ඔවුන්ගේ ආශ්‍රිතයින් හඳුනාගත්ත ඒ ආශ්‍රිතයින් නිරෝධායනය කිරීමත් ඔවුන්ගේ PCR පරීක්ෂණ සිදු කිරීමත් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ PCR පරීක්ෂණ කටයුතු කිරීමත් සිදු වෙනවා. ඒ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ අවස්ථාවේදී සිදු කර තියෙනවා. අලුත් පාසල් වාර්ය පටන් ගත්තත් එක්කම අපේ දරු දැරියන් සමාජයට එකතු වෙන්නේ කාලයකට පස්සේ. ඉතින් ඒ නිසා එතනදී ඔවුන්ට මේ විදකින් අලුත් අත්දැකීමක් වගේම යම් කෙසේ දෙකින් නිදහසක් ලැබීමක් වෙනවා. මෙතෙක් කල් ගෙදරට හිර වෙලා හිටපු අය පාසල් එනවා. මේ අවස්ථාවේදී අපි ඉතාමත්ම සැලකිලිමත් වෙන්න ඕන. තවදුරටත් අපිට දිනපතාම සිය ගන්න COVID-19 ආසාදිතින් අපිට හමු වෙන අවස්ථාවක පාසල් දරුවන්ටත් COVID-19 ආසාදනය ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඉතාමත්ම සැලකිල්ලෙන් සහ උපරිම ආරක්ෂාවෙන් යුතුව කටයුතු කරන්න වෙනවා. අපි දන්නවා පාසල් දරුවන් නිතරම තමුන්ගේ දේවල් හුවමාරු කරගෙන කෑම පැකට් එකේ ඉඳගෙන ඒ වගේම පෑන් පැන්සල්
වෙනත් දේවල් මාර්ගු කරගෙන හෝමාර්ගයේ හවුලේ පාවිච්චි කිරීම සිදු වුණා. නමුත් මේ COVID-19 රෝගයේ තියෙන අවස්ථාවලදී අපි ඒ වගේ දේවල් ස්පර්ශ වීම තවත් කෙනෙකුෙන් කෙනෙකුට හෝමාර්ගු වීම අවම කිරීම ඉතාමත්ම සුදුසු වෙනවා. ඒ නිසා මේ අවස්ථාවේදී ඒ ඉතාමත්ම සුදුසුයි සෑම දරුදරියෙක්ම තමුන්ගේම කියලා තමුන්ගේම පෞද්ගලික දේවල් තමුන්ට විතරක් පරිහරණය කිරීමට තබා ගැනීම බස්නාහිර පළාත තුල මුහුණු ආවරණ නොපලින්දින පුද්ගලයන් සම්බන්ධව විශේෂ මෙහෙයුමක් ආරම්භ වුණා පස්වෙනිදා අදවන විට ඊට දින 7ක කාලයක් සතික කාලයක් ගත වී තිබෙනවා මෙම මෙහෙයුම අනුව උද්ගලයන් 2334 දෙනෙක් මුහුණු ආවරණ නොමැතිව ගමන් කිරීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා මෙම 2334 අතුරින් 1813 දෙනෙක් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලට යොමු කර එයින් 19 දෙනෙක් කොවිඩ් ආසාදිතය හැටියට හඳුනාගෙන තියෙනවා එමෙන්ම 1021 දෙනෙක් PCR පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා එයින් 26 දෙනෙක් කොවිඩ් ආසාදිතය अपराध दूषण वर्धन आसादने जनता වර්ණශාන්ත මහතාගේ සේවය අගයමින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සුවවීරු සම්මානීය පිරිනමා තිබෙනවා මේවන විට උද්ගතව පවතින කොරෝනා වසංගතය ඇතුළු තුන්බිය දුරුවී මෙම වසර සාර්ථක වසරක් වේවායි ප්‍රාර්ථනා කරමින් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පිරිත් පින්කමක් සහ සංඝගත දක්ෂිණාවක් පිරිනැමීම අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් RM වනිනායක මහතා ඇතුළු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණා අටම ස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ පූර්ණ අනුශාසනා පරිදි මෙම පින්කම් මාලාව සංවිධානය කර තිබුණා කොළඹ හා තදාසන් නගර ආශ්‍රිතව නවීන පහසුකම් සහිත පොදු ප්‍රවාහන සේවාවක් ඇති කිරීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව බස් රථ 200ක් මිලදී ගැනීම වෙනුවෙන් වූ ප්‍රතිපාදනය සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. මේ වසර තුල පොල් නිෂ්පාදනයේ හිගයක් ඇති වෙවි කියලා පුරෝකථනය කරලා තියෙනවා. දේශීය පොල් නිෂ්පාදනයේ ප්‍රමාණවත් නොවීම හේතුවෙන් පොල් මද ආශ්‍රිත කර්මාන්ත මුණු දීමට ඉඩ තිබෙන ගැටලු මගහැරීම සඳහා ඉදිරි මාස 4 දී ගණන් හදලා තියෙනවා පොල් ගෙඩි මිලියන 250ක පමණ හිගයක් ඇති වෙවි කියලා. ඒ අනුව අකණ්ඩව මාස 4ක් තුල දිවි මාසික පොල් නිෂ්පාදනයේ ගෙඩි මිලියන 400කට වඩා අඩුව පැවතුනොත් පොල් මද ආශ්‍රිත කර්මාන්ත සඳහා උපයෝගී කර ගැනීමට සීතකල පොල් මද ආනයනය කරන්න අමාත්‍ය මණ්ඩලය තීරණය කරා කම්කරුවන්ගේ සේවය අවසන් කිරීමේදී ලබා දෙන වන්දි මුදල ගන්නේ කිරීමේ සූත්‍රේ ලබා දෙන ඉහළම වන්දි මුදල ලෙස උපරිම සීමාව ලක් කරලා තිබුණේ රුපියල් 1,50,000ක් ඒ 1,50,000ක මුදල එවිනි ඉහළාගයක් නියම කර තිබීම නිසා ඉහළ වැටුප් ලැබපු සේවකයන්ගේ රැකියාව අවසන් කිරීමේදී ඔවුන්ට දැරිය නොයකි අලාභයක් සිදුවන බව නිරීක්ෂණය කරපු අමාත්‍ය මණ්ඩලය එම මුදල දෙගුණයකින් වැඩි කරලා කම්කරුවන්ගේ රැකියාව අහිමි කිර සේවකයන්ගේ රැකියාවක් අහිමි කිරීමේදී එවන වන්දි මිදල් මුදලේ උපරිමය 125 දක්වා වැඩි කිරීමට
ඊයේ අමාත්‍ය මණ්ඩලයේ තීරණය කළා. ශ්‍රී ලංකාවේ වාහන තදබදයට විශේෂ හේතුවක් විදියට හඳුනගෙන තිබෙනවා බොහෝ දෙනෙක් තමන්ගේ පෞද්ගලික වාහනයෙම නගරයට පැමිණෙනවා. මෙහිදී බොහෝ වෙලාවට කොළඹ නගරයට පැමිණෙන වාහන විශාල ගණනක පුද්ගලයන් සිටින එක්කෙනෙක් හෝ දෙන්නෙක් පමණයි. සුවපහසු ප්‍රවාහන ක්‍රමවේදයක් තිබෙනවා නම් උන් තමන්ගේ නිවසේ සිට පොදු ප්‍රවාහනයක් ලබා ගන්නා තැනට තමන්ගේ වාහනයෙන් පැමිණලා ඒ වාහනය එතන තියෙන රතගාලේ නවත්වලා පොදු ප්‍රවාහනේ පාවිච්චි කිරීමට පෙළඹුණොත් අනිවාර්යයෙන්ම වාහන තදබදයේ දැවැන්ත ලෙස පහත දමා ගැනීමේ හැකියාව තියෙනවා. රතගාලක වාහන නවතා ගමන් කිරීමේ ක්‍රමවේදය හඳුන්වා දීමේ මුල් පියවරක් වශයෙන් සුඛෝපභෝගී බස් රථ ඊට උචිත බස් රථ 200ක් ආනයනය මිලදී ගැනීම සඳහා ඊයේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා. පොත්තලමේ සිට කංකසන්තුරේ හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශයේ වල සුළඟේ වේගය ඉහළ යා හැකි බවත් එම මුහුදු ප්‍රදේශයේ විටින් විට රළු විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ හේතුවෙන් මෙම මුහුදු ප්‍රදේශයේ වල දීවර සහ නාවික කටයුතු වලදී අවධානයෙන් සිටින ලෙසයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර අදත් දිවයිනේ ප්‍රදේශ රසක ජලාශ වල වාන්දරට විවෘත කිරීමට පීවරගෙන තිබෙනවා. දින කිහිපයක සිට ඇදහැරෙන අධික වර්ෂාපතනයේ හේතුවෙන් මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන වැව් කිහිපයක වාන් දුරුට විවෘත කිරීමට පියවරගෙන තිබෙනවා. මඩකලපුව දිස්ත්‍රික්කයේ රෝගම් වැවේ ජල මට්ටම අඩි 16 අඟල් 11ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම උන්නිච්ච වැවේ වාන් දුරුට 3ක් අඩි 5 බැගින් විවෘත කිරීමටද පියවරගෙන තිබෙනවා. පවතින වර්ෂාපතනය හමුවේ මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රසක්ද ජලයෙන් යට වී තිබුණා. එමින්ම අදුදසන වන විට කලාවැවේ ජල ධාරිතාවය තව දුරටත් ඉහළ යාම හේතුවෙන් මෙවන විට කලාවැවේ හදිසි වාන් දුරුට අඩි 15 බැගින් විවෘත කිරීමට කලාවැව බහර ඉංජිනේරු කාර්යාලයේ කටයුතු කර තිබෙනවා. ඒ අනුව මෙවන විට කලාවැවෙන් කලා ඔයට මුදා හැරෙන ජල ප්‍රමාණය තත්පරයට ඝන අඩි 14752ක් වන අතර කලාවැවේ මුළු ජල ධාරිතාවය අක්කර අඩි 96696 දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. වර්ෂාපතනය හමුවේ කලාවැව අවකන මාර්ගයේද මේවන විට ජලයෙන් යට වී ඇති අතර අවකන විහාරයේ අසල සිට දුම්රිය මාර්ගය දක්වා ජලයෙන් යට වීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු තව දුරටත් ඇන හිට තිබෙනවා. කිලිනොච්චිය ඉරණමඩු ජලාශයේද වාන් දුරුට 14ක් ඊයේ විවෘත කෙරුණා. එමෙන්ම උතුරු පළාතට පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මුලිතිය මුහුදු ප්‍රදේශය ඇතුළු උතුරු පළාතේ මුහුදු කලාපය දැඩි ලෙස රළු ස්වභාවයක් ගෙන ඇති බව දීවර ජනතාව පවසනවා. මෙතර උතුර නැගෙනහිර උතුරු මැද ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම ඇතම් ස්ථානවලට මිලිමීටර 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. පසුගිය වසර 5 තුළ බොහෝ පිරිසකගේ මානව හිමිකම් අහිමි විය තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර මහතා පවසනවා. ඒ කුරුණෑගල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හොගිය කාලේ සාක්ෂි නොමැතිව දේශපාලන පරිගැනීමේ අරමුණින්ම යම් යම් පුද්ගලයන් දඩයම් කිරීම පිළිබඳව කරුණාවරණ වෙලා තිනෝ දේශපාලන පරිගැනීම පිළිබඳව විමර්ශනය කළ කොමිෂන් සභාවේ වාර්තාවක් එළිදක්වලා තිනෝ ඒ වාර්තාවේ ලබා දීලා තියෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීම සහ ඒ වගේම ඒ නැවත එම නඩු විභාගය කරන්න අවශ්‍ය නම් ඒ විභාගය කිරීම සඳහා අවශ්‍ය පරිසරයක් නිර්මාණය කිරීම සඳහා අපි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රු හට ඉල්ලීමක් කළා තිනෝ අපිත් විශ්වාස කරනවා පහුගිය අවුරුදු පහේ බොහෝ දෙනෙක්ට තමන්ගේ මානව හිමිකම් අහිමි වුණා තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අහිමි වුණා
තමන්ට අධිකරණයක ලැබිය යුතු සාධාරණ තීන්දුව වෙනුවෙන් තවුන්ට කටයුතු කරන්න නොහැකි වුණේ එදා දවසේ දේශපාලනීකරණය කරපු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ ඒ පරීක්ෂණ කරපු ආයතන දේශපාලනීකරණය කරපු ආයතන දැන් අද විපක්ෂයේ පෙනී ඉන්නේ ඒ දේශපාලනීකරණය කරපු ආයතනවල ප්‍රධානීන්ට විරුද්ධවද නඩුගොනු කරාම ඔවුන්ට විරුද්ධව තියෙන සාක්ෂි වෙනුවෙන් අධිකරණයේ කටයුතු සිදු කරාම ඔවුන් වෙනුවෙන් පෙනී ඉන්න කතා කරන ශානියා බේසේකර වැනි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අපි දැක්ක අමුඅමු මේ රටේ නීතිය උල්ලංඝනය කරපු අවස්ථා රංජන් රාමනායක වැනි අමුතුරුත් සමග දුරකථන සංවාද පැවැත්තු අපි දන්නේ දුරකථන සංවාද නොපවත්වා කීසරයක් මුණ ගැහෙන්නේ නැද්ද කියන එක පිළිබඳව මේ රටේ ජනතාවට ඒක කවදාවත් දැනගන්න ලැබෙන්නේ නැහැ එනිසා මේ හඬපත් විපක්ෂ නිහඬ කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සිදු කරන ලද තර්ජනාත්මක ප්‍රකාශ සමගි ජනපාල වේගයේ අනුමත නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසනවා ඒ කුරුණෑගල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් නන්දසේන රාජපක්ෂ ජනාධිපතිතුමා මෙරටේ ජනාධිපතිවරයා වෙලා වසරක් ගත වෙලා 21 වසරට අපි පියදරන කරනකොට එතුමාගේ අසාර්ථකභාවය ගැන අසමත්භාවය ගැන රටේ ජනතාව විතරක් නෙමෙයි සෑම ජන කොට්ටාසයක්ම කතා කරනකොට එතුමත් පිළිගත්තා එතුමා ජනාධිපතිවරයා විදියට ෆේල් හැබැයි එතුමා ආරක්ෂක ලේකම්වරයා විදියට නම් ෆේල් නෑ දැන් ආරක්ෂක ලේකම්වරයා විදියට කටයුතු කරපු ආකාරයේ දැනුත් කටයුතු කරන්න වෙයි වගේ කියලා. කෝටාබේ රාජපක්ෂ ජනාධිපතිතුමා කියපු විදිහට එතුමා නෙමෙයි ප්‍රභාකරන ඝාතනය කරේ හමුදාව. හැබැයි එතුමා ඇඟිල්ල දිගු වෙච්චි අතුරුදහන් වීම ඝාතන වීම ගණනාවක් ඒ කාලේ තිබුණා. ඒ යුගයට නම් අපි ආයේ රට ගෙනියන්න ඕනේ කියලා කියනවා නම් කවුරු හරි මම හිතන්නේ ඒක අතීතයේ අමතක වෙලා කරන කාරණයක්. අනිත් කාරණේ තමයි එතුමා විපක්ෂය නිහඬ කරන්න පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට මෙහෙම තර්ජනය කිරීම අපිට අනුමත කරන්න බෑ. වර්තමානයේ ඉන්න විපක්ෂය එහෙම නිහඬ කරන්න පුළුවන් විපක්ෂයකුත් නෙමෙයි. අපි හරින් ප්‍රනන්ද මහත්තුමා එක්ක සිළු දනාව එකට හිට ගන්නවා. එතුමාගේ හඬ එතුමාගේ තරක් නෙමෙයි. අපි සිළු දනාගේම හඬ. ඉදිරියේදී මේ සම්බන්ධව මීට වඩා තදින් අපිට කතා කරන්න සිද්ධ වෙයි, ක්‍රියා කරන්න සිද්ධ වෙයි. මේ සම්බන්ධව ගත යුතු ක්‍රියාමාර්ග ගැන අපි සාකච්ඡා කරමින් යනවා. දැන් රට රට අපවත් කිහිපයක් හිටියෙන් ඔබට ගියක් රටට හෙටක් නිවාස වැඩසටහන යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ නව නිවාස තුනක් ජනතා ඉදිරිපත් කිරීම සිදු කෙරුණා. ඒ රාජ්‍ය මාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ ප්‍රධානත්වයෙන්. මතුගම යටදොල ප්‍රදේශයේදී මත්පෙති සියයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කළුතර කොට්ටාස අපරාධ විමර්ශන ඒකකයට ලද තොරතුරක් මතයි. මෙලෙස අත්අඩංගුවටගත් තරුණයා 24 හැවිරිදි දිවියේ පසුවන අතර ඔහුගෙන් ලද තොරතුරු මත අනාවරණය වී ඇත්තේ මෙම මත්පෙති පාසල් සඳහා බෙදා හැරීමට සූදානම්ව සිට ඇති බවයි. සිංගිමලී රක්ෂිතේ දර සෙවීමට ගිය පුද්ගලිකුගේ මල සිරුර එම් රක්ෂිතේ නැගිනහිර මායිමේ තිබියදී හැටන් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයටපත් වී ඇත්තේ 65 හැවිරිදි දෙදරුපියෙක් බවයි පොලිසිය සඳහන් කළේ. එත් සමගින් සියත බද්දහන ප්‍රවෘත්ති විකාශය අවසන්. අපි අලි හමුවන්නේ සවස 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.